පසුගිය දවසක එක්තරා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා පිරිමි ළමුන් පිරිසක් අපයෝජනයට පත් කරා කියලා. මම මේ පුද්ගලයාගේ නම කියන්නේ නැහැ. මොකද නම කිව්වොත් අපේ කට්ටියට Facebook කරහායි පුද්ගලයා ගැන හොයාගන්න පුළුවන් වුණොත් එහෙම වුණොත් ඒ පුද්ගලයාත් එක්ක ඉන්න දරුවන්ට ඒක අසාධාරණයක්. ඒ නිසා ඉතින් මම දැන් ඔහුගේ Facebook සමාජ මාධ්‍ය හරහා ගොඩාක් වෙලා සැරිසරලා නොයිකුත් පින්දුර බල්ලා මං කල්පනා කරා ඇත්තටම අපේ අම්මලා තාත්තලා මීට වඩා මොන තරම් තමන්ගේ දරුවන්ව පරිස්සම් කරන්න ඕනද කියලා. මෙතන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ පුද්ගලයා ඉංග්‍රීසි මාධ්‍යෙන් ගෙවල් වලට ගිහිලා උගන්නන පුද්ගලයෙක්. මේ පුද්ගලයා පොතකුත් එලි දක්වලා තිනවා මවුස් කියලා. මේ පොත සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් අපේ ලංකාවේ දරුවන් වෙනුවෙන් හදපු චිත්‍රපටියක් පොතකට නගලා තියෙනවා මේ පුද්ගලයා මවුස් කියලා තමයි ඒ පොත හඳුන්වන්නේ. ඊට අමතරව මේ පුද්ගලයා පිළිබඳව නොයෙකුත් කතා තියෙනවා. යම් යම් මාධ්‍යවල පසුතල නිර්මාණකරුවන් කරුවෙක් විදිහට වැඩ කරා ඒ වගේ කතා තියෙනවා. ඒක සත්‍යක් නෙවෙයි. ඒ කතාව බොරුවක්. හැබැයි මොහු එක්තරා මාධ්‍යක පොඩි දරුවන්ගේ රියැලිටි වැඩසටහන් කරන මාධ්‍ය එකයි මේ රටේ තියෙන්නේ පුංචි දරුවන්ගේ. ඒ මාධ්‍යයේ දැන් සාමාන්‍යයෙන් දරුවන් 100ක් 200ක් පළවෙනි වටේට තෝරගන්නවනේ. ඒ තෝරගන්නකොට ඒ ළමයිව ග්‍රූම් කරන්න, ඒ කියන්නේ ළමයිව තරගෙට යන්න කලින් ඒ ළමයින්ගේ වටපිටාව හදාන්නේ ළමගේ පෞරුෂත්වය වර්ධනය සඳහා වැඩ කරපු කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා තිනවා ෆ්‍රීලාන්ස්. නැතුව එයා කිසිම මාධ්‍යකට අන්‍යුක්ත වැඩ කළා නෑ. හැබැයි යම් යම් මම මේ කියන මාධ්‍ය මම නම කියන්නේ නෑ. තවිස්සරන් නම තව ටිකෙන් කියවෙයිද දන්නෙත් නෑ. මොකද මේක එක්තරා එකට සාක්ෂියක් තියෙන නිසා ඒ මාධ්‍ය විතරයි පුංචි දරුවන් යොදාගෙන රියැලිටි වැඩසටහන් කරන්නේ. පුංචි දරුවන්ගේ ඒ පෞරුෂත්ව වර්ධනය සඳහා කරපු මේ උදව් කරන්න ආපු පුද්ගලෙක්. ඉතින් මෙතන විශාල කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මේ පුද්ගලයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයන්න ඕනේ. යම් පුද්ගලයෙක් මේ වගේ දෙයකට එක්කහුව වෙනකොට ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද හැසිරීම. දැන් මේ පුද්ගලයා උවමනාවෙන්ම මේ පුංචි දරුවන් විතරක් ඉන්න තැන්වලට එන්නෙම ඔහුගේ මේ වැඩේට, ඔහුගේ කුරුමානටම මේක ලේසි නිසා. දැන් මේ පුද්ගලයාගේ මුල ඉඳන් අවුරුදු ගණනාවක් පිටිපස්සට සමාජ මාධ්‍ය විතරක් බැලුවොත්, Facebook එක විතරක් බැලුවොත් පැහැදිලිව පේනවා මොහු පොඩි පිරිමි ළමයි. අවුරුදු 10 සිට 12, 13, 14 කියන පොඩි පිරිමි ළමයිව හරියට ලිංගික අපචාරයට ඔහුගේ දැනුවත්කමකින් හෝ නොදැනුවත්කමකින් පත් කරලා දෙනවා. ඕගලන්ට පින්තූර පෙන්නන්නම්. මේව දැක්කම ඕගලන් තේරුම් ගන්නවනේ මොහුගේ තියෙන මානසිකත්. දැන් මේ දරුවා, මම මේ දරුවාගේ මූණවල ඔක්කොම මේව කරලා දෙන්නේ. පුළුවන් නම් මේ කැමරා ගන්න. දැන් මේ දරුවා දැක්කම් පේනවනේ මේ මනුස්සයාට වඩා උසයි. කෙනා අවුරුදු 10ක 12ක දරුවෙක්. මේ දරුවා මෙහෙම වඩාගෙන ඉන්නවා. දැන් මේ වගේ පින්තූර දැක්කම අපි තේරුම් ගන්නවනේ මේ මොන වගේ මානසිකද. දැන් මේ වගේ වයසක දරුවෙක්ව ළමයි අම්මා තාත්තාත් වඩා ගන්න නැහනේ. මොහු මේ වඩාගෙන ඉන්නේ ඇයි? ඔහුගේ තියෙන ලෙඩේ මේකයි. මානසික ප්‍රශ්නන්තාව එකක් පෙන්නන්නම් මේ ගුරුවරයෙක් දරුවොත් එක්ක ගන්න ඕනේ පින්තූරද? මේ අම්මා තාත්තාත් මේ වගේ පින්තූර ගන්නවද? මේ වගේ වයසක ළමයෙක් එක්ක මෙහෙම බදාගෙන මේ ඊළඟට මේ නාන්න ගිහිල්ලා මේ ළමයි එක්ක මේ ඇත්තට මේ තනිකර දෙමාපියන් වගේ කියන්න ඕනේ. මම ඒකත් කොහොමද මේ තැන් වලට ළමයි යන්නේ කියලාත් මම කියන්නම්. මේ දැන් මේ ළමයා මේ මනුස්සයට වඩා උසයි. මේ වගේ වයසක පිරිමි ළමයි වඩා ගන්න අවශ්‍ය නැහනේ. අම්මා තාත්තාත් වඩා ගන්න නැති කොට. මේ ඉස්කෝලේ ඇඳුම පිටින්. මේ මෙහෙම මේ විදිහට දරුවාම බදාගෙන ඉන්නකොටම තේරුම් ගන්න ඕනේ මේ ළමයි එක්ක කානිවල් ගිහිල්ලා. මේ දරුවාම අරගෙන කානිවල් ගිහිල්ලා මේ ගෝල් ෆේස් එකට ගිහිල්ලා. මම එකින් එක ගාන පෙන්නන්න. එතන ඕගලන්ට කතාව මෙතනින් තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ ළමයි එක නිදි. මේ දරුවෙක්ක නිදි. එතකොට මෙච්චරයි මට කියන්න තියෙන්නේ. පළවෙනිට ගෙදරට ටියුෂන් මාස්ටර් කෙනෙක් කෙනෙකුට අපේ ගෙදර අම්මලා තාත්තලා දෝත් මුදුන් දීලා ඒ මාස්ටර්ව පිළිහරගෙන මාස්ටර් මොකද්ද කරන්න කියලාවත් බලන්නේ නැහැ. මේ සියලුම පින්තූර මම ගත්තේ මේ පුද්ගලයාගේ Facebook එකෙන්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අපිටත් ගුරුවරු ගුරුවරියන් ගෙවල් වලට ඇවිල්ලා උගන්ලා දෙනවා අපි පොඩි කාලේ. උගන්නලා ඉවර වෙලා ළමයාත් එක්ක දැන් ඒක එහු සඳහන් කරලා තියෙන පොඩි බ්‍රේක් එකක් හම්ුණා. මම මේ දරුවගේ නම දාලා මම අහවලත් එක්ක පින්තූර ටිකක් ගත්ත ලස්සනද. ඒ වගේ ඒවා තමයි මොහුගේ කැප්ෂන් එක. එතකොට
දැන් අම්මා තාත්තා ගෙදර නැතුණත් වැඩිහිටිය කවුරු හරි ඉන්නවා ඇතිනේ තනියම මේ ළමයිව මේ මිනිස්සයා එන්නේ නැතුව ඇතිනේ ගෙදරට එතකොට අම්මා තාත්තට මොනතරම් ලොකු වගකීමක් තියනවද Facebook එකේ මේක දකින්නකොට පොඩිවත් සැකයක් ඇති වෙන්නේ නැද්ද මේ පිට මිනිහෙක් මගේ දරුවව බදාගෙන මෙහෙම අනවශ්‍ය විදිහට බදාගෙන අයි මේ පින්තූර ගන්න ඊළඟට අනික් කාරණා තමයි ගොඩක් අම්මලා තාත්තලා මේ පුද්ගලයාත් එක්ක මේ පුංචි දරුවන්ව තනියෙන් යවලා තිනු අනුරාධපුර වන්දි වන්දනාමාන කරන්න තනියෙන් යවලා තිනේ අනුරාධපුර ගෝල් ෆේස් පොළොන්නරුව පන්සල් වලට ඈත ස්ථාන වලට යවලා තිනු ට්‍රිප් යවලා තිනු ඒ ට්‍රිප් වල ඉන්නේ මේ පුද්ගලයාත් අර පිරිමි දරුවත් විතරයි ඉතින් ඔබ කල්පනා කරලා බලන්න කොච්චර බරපතල තත්ත්වයක්ද මේක කියලා අම්මලා තාත්තලාට ඇයි මේක වැටහෙන්නේ නැත්තේ පිට මිනිහෙක් එක්ක අපි කොටින්ම කියනවා නම් අපේ දරුවෙක්ව පිට මිනිහෙක් එක්ක එළියට යවනකොට කොච්චර ලොකු බයක් දැනෙනවද අම්මා කෙනට තාත්තා කෙනට මේ පුද්ගලයා ඉතාමත් සූක්ෂම අන්දමින් අම්මා තාත්තගෙත් මේ මේ ඔළුව වෙනස් කරලා දරුවන් එක තනියෙන් ට්‍රිප් ගිහින් දිනවා මේ ට්‍රිප් වල ගත්ත නානකොට ගත්ත පින්තූර එහෙම තමයි මේ තියෙන්නේ මේ දරුවන්ගෙන් දැනට වාර්තා වෙන විදිහට තුන් දෙනෙක්ව යොදාගෙන මොහු සීඩී ගත කරලා තියෙනවා නොයෙකුත් විදියෙ ලිංගික කටයුතු. දැන් කාරණාව වෙන්නේ මෙතන අපි අම්මලා තාත්තලා විදියට ගොඩාක් වෙලාවට ගෙදර ගැහණු දරුවෙක් හැදෙනවා නම් තමයි අපි හැම වෙලාවෙම හිතන්නේ මේ ළමයා පරිස්සම් කරන්න ඕනේ කියලා. ඒත් පිරිමි දරුවෙක්ව ඕන විදිහකට අපි නිදහසේ මේ ඔවුන්ට ඕන කෙනෙක් මුණ ගැහෙන්න ඕන දෙයක් කරන්න නිදහසට තමයි පිරිමි දරුවෙක් වෙන නිසා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ අපිට ඔය ගෑනු දරුවන් ගැන ප්‍රකාශ වෙන සිද්ධීන් වලට වඩා වැඩියෙන් ප්‍රකාශ නොවන සිද්ධීන් තියෙනවා පිරිමි දරුවන් ගැන. ඒ නිසා මම ඉතාලම දැන් මේ මාසේ ජනවාරි මාසෙ සිට මේ දක්වා ළමයින්ට වෙච්ච අපචාර විතරක් වාර්තා වෙච්ච ප්‍රමාණය 5300කට ආසන්නයි. 5240 ගණක් කියලා කියන්නේ දැන් මම ඒ බලවැළුවේ මීට මාසයකට කලින් දැන් වෙනකොට 5300කට ආසන්න ප්‍රමාණයක් ඇති කියලා අපි නිගමනය කරනවා. එතකොට මේ අපචාර කියලා කියන්නේ ලිංගික අපචාර විතරක් නෙවෙයි. දරුවන්ට වෙන අපචාරයන් ලිංගික විදිහට හඳුන්වනවා වගේම මානසික සහ ඔහුට කියන්නේ දැන් ගොඩක් වෙලාවට දරුවන්ට හිරිහැර කිරීම, දරුවන්ට මේ පහර දීම, දරුවන් කියන එක නොඇසීම, එහෙම නැත්නම් දරුවන්ව නිග්ලෙක්ට් කිරීම, يعني මේ දරුවන්ව පැත්තකට දාලා තිබීම, දරුවන් පිළිබඳ තැකීමක් නැතිවීම. ඒතර දරුවන්ව පහුගිය කොවිඩ් කාලේ තමයි වැඩියෙන් මේ වාර්තා වෙලා තියෙන්නේ. මොකද මුළු පවුලම එකට ඉන්නකොට දරුවන් එක්ක ගැටෙනකොට දෙමව්පියන් මේ වගේ සිද්ධීන් ගොඩාක් වාර්තා වෙලා තියෙනවා. එතකොට ඊට කලින් අපිට අහන ලැබෙච්ච ඉතාමත් කනගාටුම ආසන්නතම සිදුවීම තමයි අරුගේ එකමාරක පුංචි දැරිවියක් තමුන්ගේ සුළු පියා විසින් මේ දූෂණය කරලා මරා දාපු එක. ඉතින් ඇත්තටම මේ වගේ කාරණා ඇහෙනකොට රට කොහෙටද යන්නේ කියන පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. මේ පුද්ගලයා ඇත්ත මම කියන්නේ මේ මම දේශපාලන මෙතනට ඇදලා ගන්න අවශ්‍ය නැති වුණත් ඇත්තටම මේ විනාව වෙන්න කාරණාව තමයි මේ පුද්ගලයා මන්දනේ මොන ලෝකෙන් හරි පොහොට්ටුවට හෝ මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභයට සම්බන්ධයි කවුරු හරි දූෂකෙක් හෝ ළමාපචාරකෙක් ඉන්නවා නම් එක්ක පොහොට්ටුවට බැහැලා වැඩ කරපු කෙනෙක් එහෙම නැත්නම් දැන් මේ මේ තියෙන මේ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරාම පොහොට්ටුවක් ඉස්සරහා ගිරිබත් කරනවා මේ ජයග්‍රහණය කරපු දවසේ ඇත්තටම මේ වගේ පුද්ගලයන් මේ මේ එක කණ්ඩායමකට හැමලම එක කණ්ඩායමකින් අපිට හම් වෙන්නේ ඇයි දන්නවද මොකද ඒ මුල සිටම මේ වගේ පුද්ගලයන්ට ආරක්ෂාව මහින්ද රාජපක්ෂ කඳවුරෙන් දීලා තිනවා කියලා ඕනතරම් පූර්වාදර්ශ තිනවනේ සාරුවා සුනිල් සිය දෙනෙක් ගුංචි දැරිවියන් දූෂණය කරලා පාටි දානකොට ඒ පාටි කමක් නැහැ කියලා කර මේ ගණන් ගත්තේ නැති සමාජයක් මේක. එතකොට අර කට්ටඩිය කවුද ගාල්ලේ කවුද රත්තරන් නෑ ගාල්ලේ රත්තරන් නේ මිනිහගේ නම ගාල්ලේ ඉන්නේ අර මේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් එතන කට්ටඩිකම් කර කර ඉන්න ගමන් කාමරේට එන්න කියලා අවුරුදු 16ක ළමෙක්ව අතවරයට ලක් කරා. මම ඒක හැන්සාඩ් ගත කරා පාර්ලිමේන්තුවේ ඇයට කළා තියෙන අතවර මොනවාද කියන එක. එතකොට ඒ වගේ දේවල් කරනකොට මේ පුද්ගලයන් තාම ඉන්නවනේ රාජපක්ෂ කඳුරේ කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ වගේ දේවල් වෙනකොට මේ වගේ පුද්ගලයන් හිතනවා අපිට සුදුසුම අපිට අපිව නියෝජනය කරන නායකයන් ඉන්න කඳුර තියෙන්නේ බොහොට්ටුවේ කියලා. ඒ නිසා තමයි මේ මිනිස්සු මේ බලන්න කොහෙන් හරි කැරකිලා ළමා අපචාරයේ ළමයා දූෂකේ ඉන්න Facebook එකේ බලනකොට මහින්ද එක පින්තූරයක් අරගෙන නැත්නම් ගෝඨාභය එක පින්තූරයක් අරගෙන. මම තව එකක් පෙන්නන්නම් මේ තියෙන්නේ යාගේ මවුස් කියන පොත. මවුස් කියන පොත මේ අපේ අගමැතිතුමාට පිරිනමන එකක්. දැන් මේ වගේ දේවල් මම ඕගලන්ට පෙන්නන්නේ වෙන හේතුවක් ඉදරනේ අපිට කාටවත් අපහාස කරන්න අවශ්‍ය නැහැ. ඒ වුණාට මේකෙන් තේරුම් ගන්න ඕනේ අපේ රටේ ඉන්න මේ වගේ මිනිස්සුන්ගේ මානසිකත්වය. ඒ කියන්නේ
මේ ගොලන් වැඩියෙන් මේගොල්ලන්ට කම්ෆර්ටබල් තැන මේ තියෙන්නේ මේ මහින්ද මහත්තයාට එයාගේ මවුස් කියන පොත පිළි නමනවා ඉතින් මේ 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 කණ්ඩායම කට්ටිය ඒ වගේ හරිම ඒ වගේ ගැළපෙන තැන් වලට හැවිලා ඉන්නවා හරිද ඒතර මම මේ කාරණාව ගොඩම මුලින්ම පටන් ගන්න හැදුවේ මම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා පිරිමි දරුවේද ගැහණු දරුවේද ගෙදර ඉන්නේ කියන එක අදාළත්වයක් නැහැ කරුණාකරලා මීට වඩා දරුවන් ගැන මේ අවධානය යොමු කරන්න සැලකිලිමත් වෙන්න දරුවන්ට ඇහුම්කන් දෙන්න මොකද ගොඩාක් වෙලාවට මේ දරුවන් මේ සිදුවීම් සිද්ධ වෙලා අම්මලා තාත්තලාට කතා කරන්න ගිහිල්ලා නැහැ මොකද අපේ අම්මලා තාත්තලා ඒ තරම් කාර්යබහුලයි ළමයි කියන ඒවා අහගෙන ඉන්නේ නැහැ ඔබගේ දරුවා වෙනදා තරම් කෙලි දොලෙන් සෙල්ලම් කරන්නේ නැත්තම් ඔහුගේ හැසිරීම ඔහුගේ හෝ ඇයගේ හැසිරීම වෙනස් නම් මූණ බල්ලා කතා කරන්නේ නැත්තම් බිරන් තට්ටු වෙලා බය වෙලා ඉන්නවා නම් දරුවට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරුවන් මොකක් හරි ඔබට කියන්න උත්සාහ ගන්නවා නම් හැම වෙලාවෙම දරුවන්ගේ පැත්ත මුලින් අහන්න මොකද මේ වැඩි හිටියන්ට ඕන තරම් බොරු කියන්න පුළුවන් දරුවන් බොරු කියනවා හරි අඩුයි පොඩි කාලේ දරුවන් බොරු කියන්නේ නැහැ ඒ නිසා මේ වගේ කාරණාවන් වලට මුහුණ පාලා ඇති ඔබේ දරුවත් නිවසේ ඉන්න ඔබ තනියේ ඔබ රස්සාවකට යනවා නම් නිවසට මේ වගේ ටියුෂන් ගුරුවරු ගෙන්නනවා නම් මොකද ටියුෂන් ගුරුවරු විතරක් නෙවෙයි මේ ගොඩාක් වෙලාවට මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ පවුලෙම කෙනෙක්. ඒක එකට හේතුව තමයි. මොකද ඔවුන් දන්නව වීක් පොයින්ට් එක. එහෙම නැත්නම් දුර්වල තැන කොතනද කියලා. මේ වගේ දරුවන් මේ වගේ තැන් මේ දේවල් වලට මුහුණ දෙන කලින් මේ පුද්ගලයන් අර හොරකම් කරන මිනිහා හොරකම් කරන්න වටේ පරිසරය හදා ගන්නවා වගේ මේ දරුවත් එක්ක තියෙන පරිසරය මුලින් හදා ගන්නවා. අම්මා තාත්තා එක්ක යාළු වෙනවා. ඒක නෑයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පවුලෙම කෙනෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තාගේ විශ්වාසය මුලින් දිනා ගන්නවා. දිනාගෙන විතර ගෙදර එන්න යන ගන්නවා. දරුවන්ව තනි කරනවා. මේ වැඩේ කරේ නැත්නම් එහෙම බය කරනවා. අම්මා තාත්තට කිව්වොත් මං ගහනවා හරි බයිනවා හරි මරනවා හරි කියලා බය කරනවා. එහෙම නැත්නම් මේකට ඇබ්බැහි කරනකොට ළමයින්ට මේක මුලින් මොන හරි දෙනවා. දැන් මේ ගුරුවරයා ළමයිව කෑම කණ්ඩ එක්කන් ගිහින් තියෙනවා එක එක තැන් වල රෙස්ටෝරන්ට් වලට. එතකොට සෙල්ලම් කරන්න එක්කන් ගිහින් මේ පළවෙනි පියවර. මේ වලින් තමයි ළමයිව තමුන්ගේ අතට ගන්නෙ. අරගෙන මේ දේවල් කරනකොට ළමයින්ට කියනවා ඔන්න මං ආයේ ගෙනියන්නේ නැහැ හවල් තැන්ට. ඔන්න මම කියනවා මට තාත්තරේ එදා ක්ලාස් යන්නේ නැතුව හවල් තැන්ට ගියා කියලා. ওই වගේ වකිනකොට ළමයි බය වෙනවා. ඒ නිසා අම්මලා තාත්තලාගෙන් ඉල්ලීමක් තියෙනවා. අපේ වගකීම අපේ ළමයි හදාගන්න එක. ඒ නිසා ඉතාමත් දරුණු කාලයකට මේ සමාජයේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ දවස්වල එක්තරා ස්වාමින් වහන්සේ නමක් වා පාලකයාගේ තියෙන මම නැවත ඒක රිපීට් කරනවා. පාලකයාගේ තියෙන පෞකාරකමට තමයි රටේ මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඔන්න දැන් පාලකයාගේ පෞ ඒ හාමුදුරන්ගේ කටේ ඇත්තට මසුරන් දාන්න ඕනේ කියපු කතාවට හරියට හරි පාලකයාගේ තියෙන පෞකාරකමට තමයි රටේ මිනිස්සු සහ දෙමව්පියෝ වැඩිහිටියෝ මේ වගේ හැසිරෙන්නේ. ඉතින් ඒක ඉතාමත් පැහැදිලිව පෙන්නලා දීලා තිනු. එහෙනම් අම්මලා කරුණා කරලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න මට